අපි අද ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ හෝමගම උඹුලකන්ද සම්බෝධි විහාරස්ථාන. මේ තියෙන්නේ ගැමුණු මාවත. මෙතනින් හැරිලා කිලෝමීටර් 1.5ක් විතර ගියාම කන්ද උඩ මේ විහාරස්ථානේ හම්බ වෙනවා. තාම දර්ශනීය තැනක්. හැබැයි කාර් එකක් වෑන් එකක් වගේ නම් ආවොත් කන්ද උඩටම යන්න පුළුවන්. ලොකු වාහනයකින් නම් යන්න අමාරුයි. ඔන්න අපි දැන් ඉඹුලකන්ද සම්බෝධි විහාරයට ආවා. චෛත්‍ය ඇතුළතින් ඉදිවෙච්ච බුදු මැදුර තාම දර්ශනීයයි. පිළිම රැසක් ඒ තුළ ස්ථාපිත කරලා තියෙනවා. ගොඩනගලා තියෙනවා. දකුණු පස ගල්ශලාව ඈත ලස්සන දර්ශනයක් කියාපාන. ඒකම චෛත්‍යයට ඉදිරිපසින් තියෙන්නේ බෝධිය. බෝධිය ළඟින් ටිකක් එහාට ගිහිල්ලා නැගෙනහිර පැත්තට යනකොට ඈත රත්නපුර ප්‍රදේශයේ කඳු වලලු ලස්සනට දිස්සෙනවා. මෙතන හරිම චමත්කාරයි. අහස පැහැදිලි දවසට ශ්‍රීපාද ස්ථානයේ පව පේනවා. ඉර පායන දර්ශනයක් මේ තරට හරි ලස්සනට පේනවා. අපි දැන් ගල්තලාව දිගේ ටිකක් උතුරු පැත්තට ගියා. ඒ යනකොට සමාධි පිළිමයත් ධර්මශාලාවත් දකින්න පුළුවන්. ධර්මශාලාවේ යට තමයි දානශාලාව තියෙන්නේ. ඒක නිකන් ගල් ගුහාවක් වගේ. හරිම ලස්සන. දන්සල එනගෙනකුට තේ ටිකක් හදාගෙන බීලා ගිමන් හැරලා යන්න හැකියාව තියෙනවා. සියලුම බඩු බාහිර ආදී ඒ දන්සලේ තියෙනවා. සීනි ටිකක් තේ කොළ ටිකක් ගෙනාම තේ ටිකක් උනත් හදාගෙන බොන්න පුළුවන්. මේ ගල උඩට කොළඹ නගරේ පවා දිස්සේ. කොළඹ වරාය නගරය ලංකා බැංකු ගොඩනැගිල්ල ලෝක වෙළඳ මධ්‍යස්ථානය වගේ කොළඹ උස ගොඩනැගිලි පේනවා. නෙළුම්කු වෙනත් ලස්සනටම පේනවා.
අපි ගල් තලාව දිගේ ටිකක් පහළට ගියා. එතකොට විශාල බුදු පිළිම කිහිපයක් නිර්මාණය වෙමින් පවතිනවා. සමාධි පිළිමයක්, හිටි පිළිමයක් වගේම සැතපෙන පිළිමයකුත් ඒ ගල් තලාවේ තියෙනවා. කරන්න තියෙනවා මේ නාලිකාව මෙතෙක් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන video සියල්ල ඔයාගේ ළඟටම එනවා.
එතනින් තවත් පොඩ්ඩක් එහාට ගිය ලස්සන ඔසුව වෙන මහා වඩාන්තරයක දර්ශන කියාපා ඒක මැද භාවනා කුටියක් පවා තියෙනවා. අපිට මගදි හම්බුණා ලස්සන මුව පැටිය. ඒ අපි එක හරි හිතවත් වුණා. අපි ඔලෙව කෑවා. අම්මා පොඩි කාලේ යාව දාලා ගිහින් බෝතලින් කිරි පොලා ආවුඳුරු හදාගත්තා. දැන් පන්සලට වෙලා ඉන්නවලු. ආවුඳුරුවන්ගෙන් ඉල්ලගෙන මොනවා හරි කාලා පන්සලට වෙලා නිදා ගන්නවලු. අපට කැලෙත් ටිකක් ඇවිදින්න යනවා කියලා කිව්වා. ඔන්න දැන් සමුගන්න වෙලාව ඇවිල්ලා. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට අපි සමුගන්නවා.